හරි අපි ඊළඟට බලමු ටෙලස්කෝපින් කියලා ගණන් ටයිප් එකක් තියෙනවා ඒ ටයිප් එකේ ගණන් කොහොමද විසඳන්නේ කියලා හරි දැන් මෙන්න මේ ගණන ගන්න 2017 8 වෙනි ගණන හරි MCQ එක දැන් මේ ටෙලස්කෝපින් කියන ගණන් ටයිප් එකේ විශේෂත්වය තමයි මුල් පද කීපයක අගයන් දීලා අනාගතේ පදයක් අහන හරි ඉතින් ඉස්සරහට තියෙන පදයක් අහන පදයක වැලි මේක श्रेणी सूत्र එනං u 4 අගේ කීයද කියලා තමයි අහන්නේ u 4 අගේ කීයද කියලා තමයි අහන්නේ හරි හරි අපි යමු විසඳුමට එතකොට දැන් මේ සූත්‍රය හරහා u 4 ගන්න නම් අපි මොකද කරන්න ඕනේ n සමානයි 3 ආදේශ කරන්න. එතන u 4 එනවා u 3 වර්ගය ඍණ u 2 වර්ගය කියලා. දැන් u 3 අගේවත් u 2 අගේවත් අපි තාම දන්නේ නැහැ. දන්න u බිඳුවේ සහ u එකේ අගය. නිසා අපිට u 3 සහ u 2 හොයන්න වෙනවා වෙන වෙනම. n සමානයි 2 ආදේශ කරලා u 3 හොයන්න පුළුවන්. ඒතර u 3 සමාන වෙනවා u 2 වර්ගය ඍණ u 1 වර්ගය කියලා. දැන් u 3 අගය හොයන්නත් බෑ u 2 පිළිබඳව අවබෝධයක් නැති නිසා. නැවත n සමාන 1 ආදේශ කරලා අපි මොකද කරන්නේ? u 2 අගය හොයන්න. හරි? ඒතර u 2 අගය සමාන වෙනවා u 1 වර්ගය ඍණ u බිඳුවේ වර්ගය කියලා. u බිංදුව u එක කියන පදයෙන් දෙකේ අගයන් දත්ත විදියට දීලා තියෙනවා. එහෙනම් ඒව ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන් දෙකේ වර්ගය ඍණ 1 වර්ගය විදියට u දෙකේ අගය 3යි කියලා. දැන් මේ u දෙකේ අගය සහ හරි u එකේ අගය ආදේශ කරලා u දෙකේ වර්ගයෙන් u එකේ වර්ගය අඩු කරලා 5යි කියලා ගන්න පුළුවන් u 3 අගය. දැන් u දෙක සහ u 3 දන්න නිසා ඒ අගයන් නැවත ආදේශ කරලා මෙන්න මෙම 16 කියලා අපිට හොයා ගන්න පුළුවන් u 4 අගය. මේ u 4 අගයනේ ඒගොල්ලෝ උත්තර විදියට හන්නේ. දැන් u 4 අගය කිය 16 කියන අගය. ඒක තමයි දීලා තියෙනවා අංශ b යටතේ. එහෙනම් අංශයක b u 4 අගය 16. හරි. අපි යමු තවත් ප්‍රශ්නයකට. හරි. මේ විල 2015 13 වෙනි MCQ එක. මේකත් අර කලින් වගේම ප්‍රශ්නයක්. මේකේ i බිඳුවේ අගය දීලා තියෙනවා 1යි කියලා. යන්න ඕනෑම පදයක් ගන්න සූත්‍රය දීලා තියෙනවා. එහෙනම් i 3 කියන පදේ අගය කීයද කියලා තමයි අහන්නේ. හරිද? අපි යමු විසඳුමට. ඊතර මේ සූත්‍රය ආශ්‍රයෙන් i 3 අගය හොයන්න n සමානයි 3 ආදේශ කළාම i 3 එනවා 3 වතාවක් i 2 කියලා. දැන් i 2 අගය අපි දන්නේ නැහැ. i බිඳුව තමයි දත්තයක් විදිහට දීලා තියෙන්නේ. එනා i 2 හොයන්න n සමාන 2 නැවත ආදේශ කරාම i 2 සමාන වෙනවා දෙවතාවක් i 1 ට. i 1 දන්නෙත් නැහැ. එහෙනම් i 1 හොයන්න n සමාන 1 ආදේශ කරලා i 1 සමාන වෙනවා 1 වතාවක් i බිඳුවට. i බිඳුවේ අගය 1යි කියලා දීලා තියෙනවා. දැන් ඒක ආශ්‍රයෙන් අපිට i 1 හොයා ගන්න පුළුවන් i 1 සමාන වෙනවා 1ට. i 1 අගය මේ තෙන්ට ආදේශ කරලා i 2 අගය ගන්න පුළුවන් දෙවරක් එක දෙකක් විදිහට i 2 සමානයි 2 විදිහට i 2 යගේ මෙතෙන්ට ආදේශ කළා i 3 ගන්න පුළුවන් 3 වරක් 2 6යි කියලා. ඔන්න ඔය විදිහට අර කලින් ගාන වගේම ගාන i 3 යගේ අපිට 6යි කියලා ගන්න පුළුවන්. ඒක b කියන අංශයකදී. හරි. එහෙනම් i 3 යගේ අංශ b 6 කියන. හරි. අපි යමු තව මේ වගේ ගාන. හරි. 2012 7 වෙනි MCQ එක. හරිද? ඒක කියනවා y බිඳුවේ අගය 2යිලු. හරිද? ඕනෑම y පදයක් ගන්න පුළුවන්ලු මෙන්න මේ සූත්‍රය හරහා. එහෙමනම් y 5 අගය කීයද කියලා තමයි. හරි. අපි යමු විසඳුමට. දැන් මේ සූත්‍රයේ y 5 හොයන්න n සමානයි 5 ආදේශ කළාම එනවා 2ක් y 4 ඍණ 1යි කියලා. හරි. ඒතර y 4 දන්නේ නැහැ නේ.
එනවා වයි හතර හොයා ගන්නවා. එන් සමානයි හතර ආදේශ කළා වයි හතර හොයන්න ගියා මේක දෙකරක් වයි තුන අඩු කිරීම එක කියලා. වයි තුන දන්නේ නැහැ. එහෙනම් වයි තුන හොයන්න ඕන. ඒ කියනවා දෙවරක් වයි දෙක ඍණ එක කියලා. වයි දෙක දන්නේ වයි දෙක හොයන්න වෙනවා. ඒක දෙවරක් වයි එක ඍණ එක කියලා දන්නවා. වයි එක දන්නේ නැහැ. වයි එක හොයන්න ගියාම දෙවරක් වයි බිංදුව ඍණ එක කියලා. ඒ වයි බිංදුව දත්තයක් විදිහට දීලා තියෙනවා. එතනින් අපිට ආදේශ කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට y එක හොයාගන්න පුළුවන්. මෙහෙම දෙවරක් දෙක ඍණ එක විදිහට. يعني 3යි. y එකේ ආදේශ කළා y දෙක හොයාගන්න පුළුවන් 5යි කියලා. y දෙකේ ආදේශ කළා y 3 හොයාගන්න පුළුවන් 9යි කියලා. y 3 එකේ ආදේශ කළා y 4 හොයාගන්න පුළුවන් 17යි කියලා. y 4 එකේ ආදේශ කළා y 5 හොයාගන්න පුළුවන් 33යි කියලා. सूत्र හරි අපි යමු විසඳුමට. එතකොට දැන් මේ සූත්‍රයේ හරහා අපි T50 සහ T51 වෙනගෙන හොයමු. පස්සේ මේ දෙන්නගේ අයික්කේ නැහන් එකතු කරලා අයික්කේ ගමු. T50 හොයන්න n සමානයි 50 ආදේශ කළාම T50 එනවා. එක දන ඍණ 1 50 වෙනි බලය කියලා. දැන් ඍණ 1 ඔත්තේ බලයක් නම් ප්‍රතිඵලය ඍණ 1මයි. ඉරට්ටේ බලයක් නම් ප්‍රතිඵලය ධන 1. පනහ කියන්නේ ඉරට්ටේ බලයන්නේ. එහෙනම් ඍණයේ 50 කියන්නේ ඉරට්ටේ. එහෙනම් ධන බලයක් කියන්නේ ධන සංඛ්‍යාව කියන්නේ. ඒ කියන්නේ ධන 1. එහෙනම් 1 ධන 1 2යි විතර. T 51 වෙන්නේ n = 51 ආදේශ කරාම ඉන්නේ 1 ධන ඍණයේ 51 වෙනි බලය. 51 කියන්නේ ඔත්තේ. එහෙනම් ඍණයේ 51 හරහා එන්නේ ඍණ 1. එහෙනම් 1 ඍණ 1 බිංදුවයි. මේ දෙන්න එකතු කරාම නේද? ඒ කියන්නේ 2 ධන බිංදුව කියන්නේ सूत्रेना then xc හොයන්න කලින් අපි මේ රටාව අධ්‍යයනය කරලා එන්නේ මේ sequence එක. ඒතර x1 යගේ 2යි කියලා අපි දැනටමත් දන්නවා. ඒ අනුව මේ සූත්‍රය හරහා බලමු x2 යගේ කියද x3 යගේ කියද මේ රටාව follow කරලා xc ගැන උපකල්පනයකට එන්න පුළුවන්. n සමාන 1 ආදේශ කළා මේ සූත්‍රය හරහා x2 යගේ ගන්න පුළුවන් ඍණ 1යි කියලා. n සමාන 2 ආදේශ කළා x3 යගේ ගන්න පුළුවන් 2යි කියලා. i n සමාන 3 ආදේශ කළා x4 යගේ ගන්න පුළුවන් ඍණ 1යි කියලා. එතකොට බලන්න x1 දී 2යි 2 දී ඍණ 1යි i නැවත 3 දී 2යි 4 දී ඍණ 1යි. ඔත්තේ පදවලදී අගේ 2යි. ඉරට්ටේ පදවලදී අගේ ඍණ 1යි. එහෙම තමයි මේ सीक्वेंस එක ගලාගෙන යන. ඔත්තේ පදයන් නම් අගය 2යි. ඉරට්ටේ පදයන් නම් අගය 1යි. දැන් xc යනේ අහන්නේ. xc කියන්නේ c කියන්නේ ඉරට්ටේ. එහෙනම් ඉරට්ටේ පදයේදී අගය කියද වෙන්න ඕන 1. එහෙනම් xc අගය 1යි කියලා මේ රටාව follow කරලා අපිට ගන්න පුළුවන්. එහෙනම් xc අගය 1යි. answer එක c. හරිද? c කියන answer එකේ තියෙනවා 1 කියන අගය. එහෙනම් මෙහෙදි පිටර වෙන්නේ මෙන්න මේ. හරි. අපි යමු තවත් ගානකට. හරි 2013 9 වෙනි MCQ එක. ඒක කියනවා x1 යගේ 3යිලු ඕනෑම x පදයක් මේ සූත්‍රය හරහා ගන්න පුළුවන්ලු. එහෙමනම් x11 යගේ කීයද කියලා අහන්න. හරි. අපි යමු විසඳුමට. හරි. එතකොට අර කලින් ප්‍රශ්නේ වගේම අපි පොඩ්ඩක්
එක දෙක තුන කියනවා කියන ආදේශ කරලා බලමු මේ sequence එකේ හැසිරීම කොහොමද කියලා. හරි. දැන් දැනටමත් අපි x1 යගේ දන්න. අපි බලමු x2 යගේ x3 යගේ කොහොමද කියලා. n සමාන එක ආදේශ කළාම එන්නේ x1 දන x3 10යි කියලා. ඉතින් උතන x1 යගේ ආදේශ කළා x3 යගේ ගන්න පුළුවන් 7යි කියලා. හරි. ඊළඟට n සමාන දෙක ආදේශ කරනම x2 දන x4 සමානයි 10යි කියලා තියෙන්නේ. අපි දැනට x2වත් x4වත් දන්නේ නැහැ. එහෙනම් ආදේශ කළා තවදුරටත් සුළු කරන්න බෑ. අපි ඒක පොඩ්ඩක් තියනවා. n සමාන 3 ආදේශ කළාම x3 දන x5 10යි කියලා එන්නේ ඒ ඔස්සේ x5 යගේ 3යි කියලා හොයාගන්න පුළුවන්. හරි. නැවත n සමාන 4 ආදේශ කළාම x4 දන x6 10යි කියලා එන්නේ. හැබැයි එතන ආදේශ කළා සුළු කරන්න බෑ. අපි දන්නේ නැහැ x4වත් x6. ඒක තියෙනවා. n සමාන 5 ආදේශ කළාම x5 දන x7 සමානයි 10යි කියලා එන්නේ. එහෙනම් ඒ ඔස්සේ x7 7යි කියලා හොයාගන්න පුළුවන්. දැන් බලන්න මේ රටාව x 1ේදී 3යි 3ේදී 7යි 5ේදී 3යි 7ේදී 7යි ඔත්තේ පද වල අගයන් පිළිවෙලින් 3 7 3 7 එහෙම මාරු වෙවි යන. දැන් අපිට මේ හොයන්න කියන x 11 ඇවිල්ලා ඔත්තේ පදය. එහෙනම් 4 පස්සේ තියෙන x 9 කීයද වෙන්න ඕනේ? 3 7 3 7 විදිහට මාරු වෙගෙන යද්දී 7න් පස්සේ 3 කියන අගය තමයි එන්න ඕනේ. එහෙනම් x 11 යගේ 7. එහෙනම් x 11 යගේ 7යි කියලා අපිට හොයාගන්න පුළුවන්. ආන්සර් එක B. හරි B කියන ආන්සර් එකේ තියෙනවා 7 කියන අගය. ඒ අනුව උත්තරේ වෙන්නේ මෙන්න මේ 7. ඒ කියන්නේ x 11 යගේ 7. හරි. හරි ඊළඟට එනවා 2009 7 වෙනි MCQ එකට. ඒකේ කියනවා y බිඳුවේ අගය 3යිලු. ඕනෑම y පදයක් මෙන්න මේ සූත්‍රය හරහා ගන්න පුළුවන්ලු. එහෙමනම් y c ඒ අගය කීයද කියලා තමයි අහන්නේ. හරි අනාගතයේ තියෙන පදයක අගය අහන්න. අපි යා ටෙලස්කෝපින් ටයිප් එකේ ගාන අපි බලමු විසඳු. හරි. මේ ගානේදී තර කලින් ගණන් වලදී කළා වගේම අපි පොඩ්ඩක් ඉස්සරහා තියෙන පද ටික හොයාගෙන යනවා. ඒ ඔස්සේ රටාව ෆලෝ කරලා අපිට y c ඒ අගය උපකල්පනයකට එන්න පුළුවන්. හරි. එතකොට y බිඳුවේ අගය තමයි අපි දැනට දන්නේ. y බිඳුව සමානයි 3 කියන අපි මේ සූත්‍රයේ n සමාන 1 ආදේශ කරලා y 1 යගේ හොයාගමු. හරිද? එතකොට ඒ කියනවා දෙවරක් y බිඳුව දන පහ. ඉතින් දැනට මූලික අවස්ථාවේ අර කලින් ගණන කළා වගේ අපි අන්තයටම සුළු කරන්න යන්නේ නැහැ. ජස්ට් ආදේශ කරලා ඒ විදිහටම තියාගන්න. එතකොට දෙවරක් 3 දන පහ. ওই මට්ටමින් තියාගන්න. හරිද? දැන් යන්න දෙවෙනි පදේ වෙන. n සමාන 2 ආදේශ කළාම දෙවර y 1 දන 5 එන්නේ y එකෙන් මේ විදිහට මාදේශ කරලා අරගත්තාම එනවා මෙන්න මෙහෙම 2 වර්ගය වතාවක් 3 දන 3 5 කිය. හරි. දැන් මේ සුළු කිරීම ගැන කිව්වොත් එහෙම දැන් මේක ආදේශ කළාම වරහන් සුළු කරනකොට 2 වර්ගය වතාවක් 3 කියලා එනවා. මෙතනින් එනවා 2ව 5ක් කියලා. 2ව sorry මේ පහේව දෙකක් කියලා. හරිද? ඉතින් පහේව දෙකයි මේ එළියෙන් ඉන්න පහයි ඔක්කොම පහේව තුනයි. හරිද? එහෙම තමයි ආරම්භ තියෙන්නේ. හරිද? ඔහොම තියාගන්නවා දැන්. හරිද? ඊට n සමාන 3 ආදේශ කළා y 3 කියන්නේ දෙවරක් y 2 දන 5. හරිද? ඉතින් මෙයාව කෙලින්ම ආදේශ කළා. හරිද? ඊතර මෙතන දෙකේ ඝනේ වතාවක් 3 එනවා. මෙතන එනවා පහේව ඔක්කොම 6යි එළියෙන් ඉන්න 5යි පහේව 7යි කියලා එනවා. ඒ මට්ටමින් දැන්ට තියාගන්න. හරි. ඊළඟට n සමාන 4 ආදේශ කරනවා. එතකොට දෙවරක් y3 දන 5 එන්නේ y3ට මෙන්න මේ යගේ ආදේශ කරනවා. එතකොට 2ව 4ක් වතාවක් 3 දන මෙතන 14ක් තියෙනවා. පහේව 14ක් තියෙනවා එළියෙන් තියෙන 5යි ඔක්කොම පහේව 15යි. දැන් මෙන්න මේ රටාව අධ්‍යයනය කළොත් හැමතිස්සෙම බලන්න y එක වෙලාවෙදි දෙකේම එකක් වතාවක් තුන y දෙක වෙලාවෙදි දෙකේම දෙකක් වතාවක් තුන y තුන වෙලාවෙ දෙකේම තුනක් වතාවක් තුන y හතර වෙලාවෙ දෙකේම හතරක් වතාවක් තුන එහෙනම් දෙකේ බලය
සමාන වෙනවා පදේ කියුනි පදයේද කියන අගේ හරිද ඒ වගේම මේ පහේ ප්‍රමාණයන් බැලුවොත් එහෙම බලන්න එක වෙලාවෙදී පහේම 1යි දෙක වෙලාවෙදී පහේම 3යි තුන වෙලාවෙදී පහේම 7යි හතර වෙලාවෙදී පහේම 15යි පොඩ්ඩක් අධ්‍යයනය කරලා තෝරන්න තේරෙයි දෙකේ මෙන්න මේ බලයට එකක් අඩු අගේ තමයි මේ පහේ ප්‍රමාණ ඇවිල්ලා තියෙන්නේ ඒ උදාහරණයකට පහේ 1 පහේම 1යි මෙතන තියෙන එක ගන්න පුළුවන් දෙකේ එක්කෙනි බලය ඍණ 1යි කියලා පහේව 3යි නේ තියෙන්නේ 3 ලියන්න පුළුවන් දෙකේ දෙවනි බලය ඍණ 1යි කියලා හත ලියන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය ඍණ 1යි කියලා 15 ලියන්න පුළුවන් දෙකේ හතරවෙනි බලය ඍණ 1යි කියලා එම් දිසින් බලන්න මේ පදේ කියනි පදේද කියන කාරණයත් එක්ක සම්බන්ධතාවය ගොඩනගන්න. එහෙනම් පොදු පදයක් ලියුවොත් අපිට ලියන්න පුළුවන් මෙහෙම. n වෙනි පදයකට අදාළව ලියුවොත් තුනේ ගොඩවල් එන්නේ හැම තිස්සෙම පදයේ n වෙනි පදේ නම් දෙකේ n ප්‍රමාණයක් තමයි තුනේ ගොඩවල් තියෙන්නේ. මෙතන දෙකේ 4ක්, දෙකේ 3ක්, දෙකේ 2ක්, මේ 4 3 2 කියන පදවල තිබ්බා වගේ n වෙනි පදයේදී තුනේ ගොඩවල් දෙකේ n ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පහේ ගොඩවල් තියෙන්නේ දෙකේ n වෙන ප්‍රමාණයට එකක් අඩුයි. ඉන් දෙකක් n ඍණ එකක්. මෙතෙන්දි හතරවෙනි පදයේදී පහේ ගොඩවල් තිබ්බේ දෙකේ 4 ප්‍රමාණයට එකක් අඩුයි. තුන්වෙනි පදයේදී පහේ ගොඩවල් තිබ්බේ දෙකේ 3 ප්‍රමාණයට එකක් අඩුයි. එහෙනම් n වෙනි පදයේදී පහේ ගොඩවල් තියෙන්නේ දෙකේ n වෙනි බලයට එකක් අඩුයි. දැන් 100 කියන අගේ හොයන්න යද්දි y 100 අගේ හොයන්න යද්දි අපිට n සමානයි 100 ආදේශ කරලා මේක හදන්න. හරි. කරන්න තියෙන්නේ n සමානයි 100 ආදේශ කරන එක මේ yn ගේ සූත්‍රය. හරි. එතන දෙකේ 100 බලය වතාවක් 3 ධන දෙකේ 100 ඍණ 1 වතාවක්. මේක වරහන් සුළු කළාම මෙතන එනවා මෙහෙම. මේකෙන් දෙකේ 100 වෙනි බලය කියන්නේ කෙලියට ගන්න පුළුවන්. එතකොට වරහන් ඇතුලේ 3 දන 5 කියලා එනවා එළියෙන් ඍණ 5යි 3 දන 5 8යි 8 ලියන්න පුළුවන් ආයි දෙකේ 3 වෙනි බලය විදිහට දැන් පාදය සමානයි බලයන් එකතු කරන්න තියෙනවා හරිද එතකොට දෙකේ 103 ඍණ 5 කියලා මොනවාම හරි එiano උත්තරේ වෙන්නේ දෙකේ 103 වෙනි බලය ඍණ 5 කියන එක डी आंसर डी उत्तरे प्रश्न 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 वाई पदार्थ संबंध में सूत्र हर निरूपण करना हिमना y පහ ඍණ y එක අන්තරයෙන් ලැබෙන අගය කීයද කියලා තමයි අපි යමු විසඳුමට. ඊතරර කලින් ගණන් වල වගේම අපි මේකෙත් මුල් පද වලට ආදේශ කරගෙන යනවා. හරිද? ඊතර y පහ ඍණ y එක නෙවෙන්නේ. එහෙනම් y පහ දක්වා ආදේශ කරගෙන යනවා. ඊතර n සමාන 1 ආදේශ කළාම y 1 ඍණ y බිංදුවේ අගය 2 1 වෙනි බලය කියලා එනවා. ඔය විදිහට इन सामान्य देखा देश कल हम वाई देख करीन वाई एक आई वाई तुना रीन वाई देख वाई हतर रीन वाई तुना वाई पहार रीन वाई हतर हमें ये वाई पास से निपादे हमें तें टावन हमें तें पास से अभी मिस सियल लम एकतु कर पल्ले हट एकतु कर वो द वाई पहार रीन वाई एक नियों इधर एकतु करने को तेरे नों ने अभी डे वाई एकिन अडवेन नों ही ना मिन्न में පියවර නොසලකා හරින්න වෙනවා මේ පියවරත් එක්ක එකතු කළොත් එහෙම y එකේ පද දෙක කැපිලා y බිඳුවක් තමයි මෙතෙන්ට සෙට් වෙන්නේ. දැන් ඒක ඕනේ නැහැ නේ. එහෙනම් මේ පළවෙනි පියවර මග ඇරලා ඉතුරු හතර එකතු කරමු. හතර y2ට y2, y3ට y3, y4ට y4 කැපිලා දන්ට ඍණ මෙතන එනවා වම් පැත්තේ y5 ඍණ y1 කියලා.
දකුණු පැත්තේ නම් මේ දෙකේ බල සෙට් එක එකතු. අවසානයේ උත්තරේ නෝ 60යි කිය. ඔන්නම තමයි y පහරින y එක අතර අතරේ ගන්න උත්තරේ කියද 60. ඒක තියෙනවා b කියන අංශයේ. ඒ අනුව උත්තරේ වෙන්නේ 60 කියන b කියන අංශය. හරි.